උසිගැන්වීම් වලට ගොදුරු වෙලා යම් ආකාරයකින් කිතුනු ජනතාව සහ සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට එක තැනකදී හෝ පහර දීමක් කළා නම් සිදු වෙන්නේ මුළු රටම ගිනි අරගෙන බොහෝ දෙනෙක් තවත් බොහෝ දෙනෙක් විනාශයට පත්වන එකයි අපි ඒක වැළැක්වුවා අපි මේ වෙලාවේ අපේ ධර්මයට අනුව අපි ජනතාවට ඉල්ලීමක් කළා අපේ ජනතාවට ඉල්ලීමක් කළා තුවාල වෙච්ච අයගෙන් ඉල්ලීමක් කළා පවුල් වල ඇට ඉල්ලීමක් කළා අත උස්සන්න එපා කියලා කිසි කෙනෙකුට විරුද්ධව ඒක නිසා එදා වෙන්නට තිබිච්ච තවත් බොහෝ මරණ සංඛ්‍යාවක් වැළකුණා රට ගිනි ගන්නට තිබුණු අවස්ථාවක් වැළකී ගියා ඒක අපි අමතක කරන්න හොඳ නැහැ ඒ නිසා මේක මේ 269 දෙනා ගැන පමණක් හිතලා නෙමෙයි එදා ඒ විනාශය ඉදිරියේ යම්කිසි විදියකට ප්‍රකෝප කිරීමකට යට වුණා නම් අපේ ජනතාව දහස් ගණන් මිනිසුන් ඝාතනය වෙන්නට ඉඩ තිබුණා ඒ වෙලාවේ ඒක අපි අමතක කරන්න හොඳ නැහැ ඒ අතරම අපිට කියන්න තියෙනවා මේ අපිට දැනගන්නට ලැබුණා මේ යුද්ධ හමුදා බුද්ධි අංශය ඩිරෙක්ටරේට් ඔෆ් මිලිටරි ඉන්ටෙලිජන්ස් කියන එක එදා ඒ අය සහ මේ සහරන් හෂීම්ගේ කණ්ඩායම අතර යම් යම් ගනුදෙනු තිබිලා තියෙනවා කියලා. ඒ මොනවද කියලා අපිට ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. මේ ආමි මොහිඩින් කෙනෙක් කෙනා හරහා ඒ තිබිච්ච ගනුදෙනු මොනවද කියලා කොමිෂන් සභාවෙත් සඳහන් වෙලා තියෙනවා මේ සම්බන්ධව. ඒවා විමර්ශනය කරාද ඒ වගේම වවුනතිව් කියන තැන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිද්ධිය පිටිපස්සේ ඇති කතන්දරේ මොකද්ද කියලා ඒවා විමර්ශනය කළාද ඒ වගේම සොනික් කියන හමුදා රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත සේවය කරන නිලධාරියෙකු ඒ නිලධාරියා මාතලේ සහරාන් කියන තැනත්තාව යොදවාගෙන ඉන්දුනීසියාවට ගුවන් ටෙලිෆෝන් මගින් කතා කරලා මේ ප්‍රහාරය ISIS එකට බාරගන්නේ කියලා බලකිරීම ඒ මොකද ඒකෙන් යම් ආකාරයකට ප්‍රහාරය පිටිපස්සේ ඇත්තටම හිටිය අය කවුද කියලා හොයාගන්න එක මග හරවන්න උත්සාහයක් දැරුවාද කියන එක අපි දන්නේ නැහැ. ඒ මොකද එතන සඳහන් වෙනවා පැහැදිලිවම මේ සොනික් කියන අනවර්ත නාමයෙන් මතක් වෙන ඒ නිලධාරියා රජයේ ආයතනයක රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ඒ නිලධාරියා මාතලේ සහරාන් කියන අයව පාවිච්චි කරලා මේ ප්‍රහාරය ISIS එකෙන් කළාය කියලා. එච්චර ලොකු උනන්දුවක් ගත්තේ ඇයි ඒක ISIS එකේ කර උඩට දාන්න? ඒ කියන්නේ මෙහෙ කවුරු හරි කරපු කෙනෙක් ඒක හංගන්නට උත්සාහයක් දැරුවයි කියන එකයි. Breaking.lk